බස්නාහිර සබරගමු ගාල්ල මාතර නුවර නුවරෙළිය වගේ දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ කිගුණු සහිත වැස්තත්යන් නිර්මාණය වෙනවා. නමුත් සාමාන්‍ය සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ ඌව සහ මඩකලපුව අම්පාර වගේ දිස්ත්‍රික්කවල සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ කිගුණු සහිත වැස්තත්යන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අතුරු උතුරුමැද වයඹ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑම පැත්තේ මේ සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. කෙසේ නමුත් හෙට දිනේ සිට මේ නිරිතදි කොටසේ තියෙන වර්ෂාපතනයේ ප්‍රමාණාත්මක සුළු වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. සාමාන්‍ය මිලිමීටර් 30-50 අතර මට්ටමේ වර්ෂාපතන ඉදිරි දින කීපය තුළ මේ නිරිතදි කොටසට ලැබීමේ තත්ත්වයක් අපේ විශ්ලේෂණවල පෙන්නුම් කරනවා. මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 26,631 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේනුයි. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන අතර එය 5,822 බවයි ජාතික ඩෙංගු පරදන ඒකකයේ නිවේදනය කරන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,582. ඒ ප්‍රතිශතයක් ලෙස 9.7% බවයි වාර්තා වන්නේ. මේ අතර ඩෙංගු අධිආවදානම් කලාප 13ක් නම් කර ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.